ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ Seven.
සාමාන්‍යයෙන් අද කාලේ නම් වන්දනා ගමනක් අපි කියමු මාත් පල්ලි යනවා නම් ගලේ යනවා නම් අපි දවස් දෙක තුනක් ඉන්නවා නම් මොකද කරන්නේ අද මේ ලෝකෙට ඒවලා තියෙනවා
අපි අපේ talenti තුළ මේ ලෝකයේ තුළ ජීවත් සිටියේදී වැඩ කරන්න ඕන. talenti සමාන හැකියාවන් හැකියාවට අනුව අපි වැඩ කරන්න ඕන. එයින් ප්‍රීමේම වැඩ කරන්න ඕන. සමහර අයට එක talentiyi, එක හැකියාවයි. සමහර අයට ගායනා කරන්න පුළුවන්, නටන්නත් පුළුවන්, ගන්නන්නත් පුළුවන්. එහෙම නේද? තවත් දේවල් කරන්න පුළුවන්. ඒතර එයා ඒකිනම් ඒ සියලු talenti වලින් ප්‍රයෝජනේ ගන්නට ඕන. සමහර අයට නටනට විතරයි පුළුවන්. වෙනත් උගන්නන්නට පුළුවන් විතරයි. ගායනේ කරන්න විතරයි පුළුවන්. නැත්නම් බාස් කෙනෙක් ගාතත් එහෙමයි. මේ සඳහන් විතරයි කරන්න පුළුවන්. ඔයාලට වැඩ කරන්න බෑ. මේ වාගේ මිනිස්සේ ගාතත් විවිධත්වයේ තුළ විවිධ හැකියාවන් මිනිස්සෙට දීලා හැබැයි මේ සුළු කාල පරිච්ඡේදයේ තුර අපි කරන්නේ අපේ වැඩක්ද? නෑ. ඔක මතක තියාගන්න එක තමයි අපේ ප්‍රශ්නේ. අපි කරන්නේ මේ අපේ මේ ලෝකේ දේවල් තියෙනවා తాවකාලික කාල පරිච්ඡේදයකට දෙවියන් වහන්සේගේ අරමුණ අනුව මේ ලෝකේ ඉදිරියට අරගෙන යන්නට මේක අපතේ කළ වැඩ කිලොත් එහෙම මම හිතන්නේ මේ බලාපොරොත්තු වෙන ස්වර්ග රාජ්‍යයේ අත්කර ගන්න බැරි වෙන නිසා අපි හැම කෙනෙක්ම මේ අවසානයේ දක්වාම මේ කුඩාරමණය ජීවිතය තුළ ජීවත් වෙන්නට ඕන මම නිතර මතක් කරනවා මනුෂ්‍ය ශරීරය මොකද්ද දේව මන්දිරයක් කියලා ප්‍රසාද ස්ථාපනයේ තුළ සෑම මිනිසෙක්ම දේව මන්දිරයක් බවට පත් වෙනවා එතකොට අරමුණක් ඇතුව ජීවත් වෙන්න ඕන අපිට දෙල ඇතුව තලෙන්නත් එක්ක අපි ජීවත් වෙන්නත් ඕන මේ පෙරේද විශේෂයෙන් දෙව මේ ලෝකේ වස්තු වලට අවශ්‍ය කරන්න එපා කියලා දැන් ආයෙ මම කියනවා තලෙන්තු උපයා ගන්න කියලා ඒක බැලන්ස් කර ගන්න ඕන එහෙම නේද ජීවිතේ බැලන්ස් කර ගන්න ඕන ඒක කම්මැලි වැඩිද පලියට කියලා පොත්ති කියයිද කඩට ආහාර වැටෙයිද නැහැ ඒසා ජීවිතේ බැලන්ස් කර ගන්න ඕන රක්ෂාව හැකියාවන් දක්ෂතාවයන් තලෙන්ත දීලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඒ වගේම මේ උන්වහන්සේට අනිත් පැත්තෙන් අපි ස්තුති කරන්න ඕන දිව පූජාවතල දිව මංගල භෝජනේ වැඩදීවතල දේවචන සහභාගී වතල ඒ පාරේ ගම දේවචනෙන්තර ගමන් කිරීම තුල ඒ වගේ දෙපාර්ශ්වයේ ලෞකිකත්වය අධ්‍යාත්මිකත්වය දෙපාර්ශ්වයේම බැලන්ස් කරගෙන ඉදිරියට ගියොත් අවදාකත් මරණයට බය වෙන්න උවමනාවක් නැහැ ත්‍රිවික් පුරාරම නිතර නිතර දෙනවා කැලරියට පත් දෙනවා ඒ නැවතත් අපි අප්ලාගෙන එනවා ඉතින් අපිට කවදාරි දවසක මේ පුරාරම දෙවි ශරීරයේ පැත්තකට දාලා මාස ශරීරයේ දේව මන්දිරය අපේ ආත්මය හා දෙවියන් වහන්සේගේ වැඩ සිටිනවා ඉතින් මේ පුරාරම දෙවි ශරීරය පසට නැවතත් ඇතුල් වෙනවා අපේ ආත්මය හා අපි ගල මොද සියල්ලම සාග රාජ්‍යයට අප්ලාගෙන යන්න වෙනවා මේ දෙක අපදාම මතක තියාගන්න ඕන. රට විතරක් නෙවෙයි, පරිදි මාසෙ විතරක් නෙවෙයි, කොයි මොහොතේ කියලා නෑ. මරණයට ආශ්‍රයක් නෑ. අවුරුදු 10ද, 2ද, 5ද, මාසෙද, එහෙම අවුරුදු 3ද, එහෙම අවුරුදු 108ද, 110ද, 12ද කියලා නෑ. ඒ නිසා අපි ජීවත් වෙන සෑම මොහොතකම මේ දෙවියන් වහන්සේගේ අරමුණිෂ්ඨ කරගන්න දෙවියන් වහන්සේ හා සමග අපේ ජීවිතය අරගෙන යන්න ඕන. එතන කවදාවත් මරණයට බය වෙන්න උවමනාවක් නෑ. आराधना मन සබස්නා දාගන්න සල්ලි රාජ්‍යයේ අත්තර ගන්න මමති වැරදි වෙලා තියනවනම් මට පුළුවන් මේවා පිළිගගෙන මනස්සාපනේ වෙලා බාපෝචාරණය තුළ නැවතත් දෙවියන් වහන්සේද ඇරි එන්නට ඒ නිසා ජීවිතයේ ලස්සනයි ලස්සන වූ ජීවිතේ අවදාක්වත් විනාශ කර ගන්න හොඳ නැහැ දෙවියන්ට දොස් කියන්න නරකයි ජීවිතයේ උනාසේ අපිට තේනවා ඒක අපි ආදරයෙන් බාර අරගෙන තේරුම් අරගෙන අපි ඉදිරියට ගමන් කරන්න ඕන කුඩා වයසේදී කුඩා ළමයි වෙ දෙමාපියන් විසින් මෙහෙවෙනවා අවුරුදු 18ක් 20ක් විතර යනකම් අපි උදව් කරනවා දරුවන්ට ජීවිතය ආභෝධ කරගන්න සමහරවිට අපි තරුණ කාලේ අපි තරුණ වීදී එළඹෙනකොට අපි නොඑක ආශාවන් පස්සේ ගියා එනක් අපේ දෙමාපිය වැඩිහිටිය ගුරුවරු අපේ ජීවිතයේ අරමුණ අපිට පැහැදිලි කරලා දෙනවා ඉතින් ඒ ලබාගත් අරමුණතර ඒක එල්ලේම සෑම දුකක් වේදනාවක් කරදරයක්ම සබාගෙන අපි ඉදිරියට ගමන් කරන්නට ඕන අපේ කුඩාරම හරිනෑ කියලා කාට කුඩාරමකට මේ කෙනෙක් හරිද ඈ අපි කියන එක ලොකුයි තේරෙන්නේ නැතිනේ එහෙම නේද ඒක හරියන්නේ අපි දැනගත්ත කුඩාරමේ දුකසප බෙදාගෙන අපි හැමදාම එකට ජීවත් වෙන්නට ඕන
ඒක තමයි ජීවිතේ එදිනෙදා අපි කරතබාගෙන යන කුරුසිය මේ කුරුසිය කරතබාගෙන ඉන්න අපිට ආරාධනා කරනවා ඒ නිසා කවදාකවත් මරණයට බය වෙන්න එපා මරණය තමයි සදාතනික ජීවිතයට ඇතුළු වෙන දොරටුව වන්නේ නිසා අපි ආශ්‍රය කරගන්න මේ ගය වෙනුවෙන් සදිනිසාලේ වඩවිදනාත්මයන්ට ඒ වගේම කිසිදු කෙනෙක්ගේ දිව පූජාවක් යාඥාවක් දාන ධර්මයන් ප්‍රමෙදි ආත්මයන් දෙනවා ඊය වෙනුවෙන් අපි ආඥා කරමු ඒ වගේම මේ ලෝකේ ඉඳලා මිය ගෙලා සර්ග රාජ්‍ය අත්පත් කරගත්ත සියලු සාන්තරණගේ ගණේට අපේ දෙමාපිය නෑදෑය සහෝදර සහෝදරයන් නිතමිතරාන ඉන්නවා දාරදෙතුමා සුසාන භූමියේදී කිව්වා මේක නරක ස්ථානයක් නෙමෙයි මේක ශුද්ධ වූ භූමියක්
වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගින් සමකාලීන සමතෑ නේද ඔබ වහන්සේ සිරි ප්‍රශංසා කිරීම සබවින්ම යෝග්‍ය යිතියේ සාධාරණේ ගලවීමේ දායකය ඔබ වහන්සේ සිරදී බැවුවේ ඔබ වහන්සේගේ වාක්‍යාණන් වන ඔබ වහන්සේ හේතු කොටගෙන අප මුදා ගන්නා ගැලුම් කරු වාණන් වශයෙන් ඔබ වහන්සේ තමාන කොට එවුම් සේක ඔන්වත් සේච දාත්මන ඥාන භාවයෙන් මිනිස් බවගෙන අනිමරියාවගෙන පාත්සේක ඔබ වහන්සේගේ කැමැත්තිට කරමින් ඔන්වත් සේකුල් සේ දැත් විහිදා අධික වේදනාවෙන් මරණයට පත්ේ මරණය පරාජය කොට උදානේ ප්‍රකාශ කරමින් අප සැම වාර්ෂික ජනතාවක් වශයෙන් ඔබ වහන්සේ දීම කර දුන්සේක ඒ හිං සරදෝත්‍යාන් සහ සරසද වාත් ඉද සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් තාලින් මෙසේ ප්‍රකාශ කරමු මරණ මෙසේ වඩාර සේක ඔබ සෑම වෙලෙක කරන බාහත සැලවිද මේ උදේසා පොදා ගන්නවද මගේ ශරීරය ආමේ ස්වාමී මගේ දෙවියනි රාත්‍රි භෝජනයේ වැදින පාස උන්වහන්සේ සේම කුසලන රෝගේ නැත දිපුදා සකිය ශ්‍රාවකයන් දෙමින් මෙසේ වඩාර සේක ඔබ සෑම වෙලෙක කරන පාලිය කරන සැලවිද विश्वास करना विरास प्रकाश कर Francis never dare put a bee on under. I don't have to get out of the good demand, the circle of Portugal, face of the summer. It was a lot of the afternoon, pity for mind, the solicitor made a bed. Well, we come along, see where the kind of our God, Jean Marie, Rita Pereira, Nicholas, Mary Bell, Aloysius, Camilla, Krishanta, Andrade, Aloysius. DJP Angadi, Ernest, Dirty, Jirakanand, Mahasen, John, Mary, Albert, Kelsey, Oscar, Tony, Annie, Tiffany, Shelton, Sunita, Victor, Nubel, Sister, Yours and Yus and all others. Iris, Silverius, Mohan, Roland, Viswadian, Francis, Engeltina, Shilton, Anthony, Aloysius. Ansel, Juliana, Mark, Sylvia, Angelo, Rogus, Elizabeth, Francis, John, Williams, Catherine, Jenny, Cyprian, Catherine, William, Agnes, Austin, Winifreda, Mars, Mary Helen, Sasadilis, Sane, Akhriya, Rosemary, Paula, Francis, Santiago, Joseph, Anthony, Monique. Thank you.
सकले गौरवे आत्मय सदा वात्रे देवा